Sadhu, sadhu, sadhu. Namaskar viva buduruvanata samada buduhimi saranayami. Namaskar viva damruvanata samada saranayami. Namaskar viva sangaruvanata samada mahasangha saranayami. Namaskar viva tunu ruvanata samada tisarana saranayami. Sadhu. පින්වත්නි අද අපේ බුදුරජාණන් වහන්සේගේ උපන්දිනේ. උන්වහන්සේ මනුස්ස ලෝකේ උපන්න දවස. ඒ වගේම අද වගේ දවසකයි උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකෙන් නිදහස් වෙලා විමුක්තිය ස්පර්ශ කරපු දවස. ඒ වගේම අද වගේ දවසකයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. මේ සියලුම සසර දුක් නිමා කරලා පහන් සිලක්සේ නිවිලගේ අද වගේ දවසක. මේ උදාරතර සිද්ධි තුන සමරන්න මං හිතන්නේ මේ ලංකාවේ ජීවත් වෙන ජනතාව හරීම වාසනාවන්තයි. ඒ කියන්නේ මේ ලෝකේ දැන් අපි ගත්තොත් තායිලන්තේ, ඒ වගේම බුරුමේ, ඒවත් සම්මත බෞද්ධ රටවල් හැටියටයි. නමුත් මේ වෙසක් නිමිති කරගෙන මේ මිනිස්සු ආහාර පාන වලින් සංග්‍රහ කරගන්න ආකාරය මං හිතන්නේ ලෝකේ කොහෙවත් නැහැ. අද මං කුණ්ඩසාලී සිට මේ බොහොම වේලාසනින් පිටත් වුණේ පාර දෙපැත්තේ දන්සැල්. ඒ නිසා වාහන තදබදේ. මිනිස්සු හිතුමනා අපිට අයිස්ක්‍රීම් කකා යනවා, කඩල කකා යනවා, මඤ්ඤුක කකා යනවා, පේබිබි යනවා. ඒ කියන්නේ එව කව බොව යන තෙපුලින් පිරුණු සැමතැන. බුදුරජාණන් වහන්සේගේ උපන්දිනේ සමරන්ද මේ තියෙන අලංකාරේ ලෝකේ වෙන ජාතියකට උරුම නැහැ. ඒ තියෙන සුන්දරත්වයේ ලෝකේ වෙන ජාතියකට උරුම නැහැ. ඉතින් ඒ නිසායි අපි විඳින ඒ සතුට බුදු කෙනෙක් පහළ වීම නිසා. ඒක මේ ජීවිතේදී ලබා ගන්න ඕන ආය අපින් අහිමි නොවෙන්නයි. නැත්තම් කවුරු සසරේ යනවා වගේ අපිත් මේ සසරේ යන අය. සසරේ යන්න තියෙන්නේ පින්වත්නි හිනෙහි හිනෙහි නෙවෙයි, බොහොම දුක්ඛිත ගමනක්. ඒ කියන්නේ අපි බොහෝ දෙනෙකුගෙන් ඇහුවොත් ඔයාගේ සපසනීප කොහොමද යම් මොකද්ද කියන්නේ, හොඳින් ඉන්නවා, සන්තෝෂෙන් ඉන්නවා. අපි ලෝකයට පෙන්වන්න හදන්නේ මොකද්ද, අපි සන්තෝෂෙන් ඉන්නවා කියලයි. හැබැයි කවුරු හරි අපින් ඇත්තටම
අපි හදවත විවෘත කරලා ඇහුවොත් ඔබ සතුටින්ද කියලා ඇත්ත උත්තරේ මොකද්ද? නෑ කියන එකයි. එයා පැය ගානක් අඬ අඬ එයාගේ ජීවිත කතාව කියාවි. ඉතින් එහෙම එකක් තමයි මේ ලෝකේ මේ යන්න තියෙන ගමන. එහෙම යන්න තියෙන ගමනක් නොවේ නම් බුදු කෙනෙක් පහළ වෙලා මේ ධර්මය කියන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා මේ ධර්මය දේශනා කරද්දී උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට නිතර දේශනා කළේ, මහණෙනි, දිව්‍ය වූත් මානුෂික වූත් යම් බන්ධනයක්ද, ඒ බන්ධනයන්ගෙන් මාත් නිදහස් වුණා, ඔබත් නිදහස් වුණා. මහණෙනි, අපට මේ බන්ධනයන්ගෙන් නිදහස් වෙන්න බැරුව බොහෝ කල් දුක් අනුභව කරමින් මේ සසරේ එන්න සිදු වුණේ එක්තරා සත්‍යයක් අවබෝධ නොකළ නිසා. ඒ තමයි දුක්ඛ නම් වූ ආර්ය සත්‍යය. දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යය. දුක්ඛ නිරෝධේ නම් වූ ආර්ය සත්‍යය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා නම් වූ ආර්ය සත්‍යය. මේ අවබෝධ නොකිරීම නිසා එන්න සිද්ධ වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ සසර දුකෙන් නිදහස් වුණා. උන්වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලා සසර දුකින් නිදහස් වුණා. සසර දුක වැළඳගෙන යන අය සසර දුක වැළඳගෙන යන්නේ පාණ්ඩාණ්ඩා නමුත් අසතුටින්ද සතුටින්ද? සතුටින්, කැමැත්තෙන්. ඇයි මේ සසර දුකට හේතුව කුමක්ද? තෘෂ්ණාව. තෘෂ්ණාවේ ස්වභාවය මොකද්ද? ඒතන සතුටින් පිළිගන්නවා. ඒතන ආස්වාදෙ විඳිනවා. එහෙම යන්නේ අඬ අඬ. ඒ නිසා මේකේ අවසානයක් පේන්නේ නැහැ. හැබැයි මේ යන ගමන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා බොහොම බිහිසුණුයි කියලා. මේ සසර ගමන ඉතා බිහිසුණුයි කියලා. උන්වහන්සේ විස්තර කරනවා, මහණෙනි, යම් හේකින් මේ යන මිනිසයා තිරිසං අපායේ වැටුනොත්, දැන් අපි ගන්තුත් මේ ඥාති මිත්‍රාදීන් මැරුණහම අපි දන්නවද මෙයා කොහේ යයිද කියලා? දන්නේ. දැන් අපිට පේන්නේ කෙනෙක් මැරිච්ච විදිය අපි අහන්නේ, යා කොහොමද මැරුණේ, දුක් වින්දද නැද්ද? එතකොට කියනවා දුක් වින්දේ නැහැ. එයා හොඳට බත් කාලා හාන්ස් වෙලා හිටිය ඇඳි. හිනාවක් පහළ වුණා මල. එතකොට අනිත්‍යම මොකද්ද කියන්නේ? ෂා, ඒක හොඳ මරණයක් කියනවා. එයා හිනාවක් පහළ වෙලා මැරිලා උපන්නේ නිරේ නම් ඒක හොඳ මරණයක්ද? අපි කවුරුවත් දන්නේ නැහැ. එතකොට අපි තීරණය කරන්නේ මැරෙන එක්කෙනාගේ මැරෙන රටාව දිහා බලලා. එහෙම තීරණය කරන්න බෑ. මැරෙන එක්කෙනා මැරිලා ගේ මුල්ලේ ඉපදිලා ඉන්නවා කියමු. ඒක හොඳ මරණයක්ද? නෑ. අපේ ඥාති මිත්‍රාදීන් කොයි තරම් ඇද්ද? අපි කන බොන දිහා බලාගෙන මැරිච්ච අය කොයි තරම් ඇද්ද? පෙර ආත්මවල අපේ ඥාති මොන තරම් ඇද්ද? අපි දිහා බලාගෙන මේ මගේ දරුවෙක් නොවැ, මේ මගේ බිරිඳ නොවැ, මේ මගේ ඥාතියා නොවැ කියලා කොච්චර බලාගෙන ඇද්ද අපි දිහා? අපිට පේනවද ඒවා? අපිට පේන්නේ නැහැ. එක අමනුස්සෙක් කිව්වා, ඒ අමනුස්සයා බැල්ම හෙලනකොට ඒ බැලම හෙලපු එක්කෙනා කන කෑම කටක් ගානේ හිතනවා කියන්නේ ඔය කටත් මගේ, ඔය කටත් මගේ කියලා. කොහොම බැලමක් හෙලනවා ඇද්ද? අපිට පේනවද මේවා? අපිට කිසි දෙයක් පේන්නේ නැහැ. මම්මුලා වෙච්ච මිනිස්සුන්ට මොනවද පේන්නේ?
යා මෙරිලා අමනුෂ්‍යයන්ගේ ලෝකෙට යනකම් ඒකින දන්නේ නැහැ. මෙරිලා තිරිසනුන්ගේ ලෝකෙට යනකම් දන්නේ නැහැ. නිරේ යනකම් දන්නේ නැහැ. මේ සියල්ල මේ සෑම දෙයක්ම අතට ගත්තු දෙයක් වගේ පැහැදිලිව දැක්කේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි මේක පෙන්වලා දුන්නේ. උන්වහන්සේ පෙන්වා දුන්නා ඇත්ත தත්ත්වේ දන්නවා නම්. හැබැයි අනුතුරු දන්නවා නම්. හැබැයි විපත දන්නවා නම් කෙනෙක් හිස ගිනි ගත්තොත් ඒ ගින්න නිවන්න මහසි ගන්නෑ කිව්වා. එයා මහසි ගන්නවා කිව්වා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. ඇඳිවතට ගිනි ගත්තොත් ඒ ගැන ගණන් ගන්නෑ කිව්වා. මහසි ගන්නවා කිව්වා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. ඒ මොන විදිහේ මහසියක්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියනවා. මහණෙනි, මනුස්සෙක් ඇවිත් ඔබට කියනවා මෙහෙම. පින්වත, ඔබ මම සතර අපායෙන් මුදවනවා. එතකොට අහනවා ඔබ, හරි, කොහොමද මාව සතර අපායෙන් මුදවන්නේ? කියනවා මෙහෙම, ඔබට උදේට හෙල්ලපාර 100ක් අණිනවා. ඔබට දහවල්ටත් හෙල්ලපාර 100ක් අණිනවා. ඔබට රාත්‍රියටත් හෙල්ලපාර 100ක් අණිනවා. මේ විදිහට ඔබ දවසකට හෙල්ලපාර 300කින් ඇනුම් කනවා. මේ විදිහට අවුරුද්දක් දෙකක් නෙමෙයි, අවුරුදු 100ක් ඔබ ඇනුම් කාපු දවසට ඔබ සතර අපායෙන් මිදිනවා කියනවා නම් මහණෙනි කැමති වෙන්න. කැමති වෙන්න. එතනින් ඒ කොටස ඉවරයි කියනවා. එතනින් ඒක ඉවරයි කියනවා. නමුත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකොට සසරේ සිටීම නිසා, ඉන්න සිදුවීම නිසා කොපමණ වාර ගානක්, කොපමණ කාලයක් දුක් විඳ විඳ කඳුළු හල හල යන්න වෙයිද කියලා දන්නේ. ඉතින් මේ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාරණය මොකද්ද කියලා, ඒ පහළ වෙච්ච කාරණය අපි නිවැරදිව තේරුම් අරගෙන නැත්තම් අපිට මේ ආත්මෙත් මේ ධර්මය අහිමි වෙනවා. අපි පැහැදිලිව තේරුම් අරන් නැත්තම් අහිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළ එක දවසක්, මහණෙනි ඔබට පේනවා ඇති ලෙඩ වෙච්ච, දුකටපත් වෙච්ච අන්ත අසරණ මිනිසු. පෙවුනහම ඔබ හිතන්නේ මෙහෙම. දැන් සාමාන්‍යයෙන් ගොඩාක් ලෙඩ වෙච්ච, මල මුත්‍රා ගොඩේ වැටිච්ච, මුළු ඇඟේම හොරි දාපු, සැරව වැක්කිරින මිනිස්සෙක් දැක්කොත් අපිට එකපාරට මොකද හිතෙන්නේ? අපි අහක බලා ගන්නවා. අහක බලාගෙන නවතින්නේ නැහැ. නාසියත් වසා ගන්නවා. ඊට පස්සේ අපි කියනවා, හප්පේ, මේ වගේ දර්ශන නම් අපට දකින්න ලැබෙන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි හොඳට බලන්න ඕක. බලලා හිතන්න, මම මේ වගේ කොච්චර නම් ගෙවලා ඇද්ද? සසරේ කොයිතරම් ගෙවලා ඇද්ද? ඊර්වස් ඔබට පේනවා ලස්සනට ඇඳලා, හොඳට කාලා බීලා, මාලිගාවල ලස්සනට ඉන්න මිනිස්සු. ඔබ ඒවා දැකලා හූල්ලනවා. කොහොමද හූල්ලන්නේ? අනේ ලස්සන, මට ඒ වගේ ජීවිතයක් කවදා ලබන්නද? බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි ඔබේ වෙලාවට හිතන්න, මම මේ වගේ ජීවිත කොයිතරම් පහු කරලා ඇද්ද? කොයිතරම් නම් ගිහිල්ලා ඇද්ද මේ වගේ සසරේ කියලා. එතකොට බලන්න පින්වත්නි, එතකොට සැප දුක කියන දෙකම මේ සසරේ අපි අත් විඳපුවා.
සැපත්තත් විඳිනවා දුකත්තත් විඳිනවා. මේකේ ඉවරයක් වෙන්නේ නැහැ. ඉවරයක් වෙන්නේ නැත්තේ ඇයි? ඉවරයක් නොවන දේවල් මේ හිතේ තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ මේ වගේ. දැන් අපි ගමු මේ ශාලාව. මේ ශාලාව තියෙන්නේ කුමක් මතද? පොළව මත. දැන් අපි හිතන් ඉන්නේ අපි ශාලාවේ ඉන්නවා කියලා. නමුත් මේ ශාලාව තියෙන්නේ පොළව මත. ඔබ ගෙදර යනවා. ගෙදර ගිහින් කාමරයක ඉන්නවා. කාමරේ තියෙන්නේ කොහෙද? පොළව මත. ඔබ ඉන්නේ කොහෙද එතකොට? පොළව මත. ඔබ ඇවිදිනවා. ඇවිදින්නේ කොහෙද? පොළවේ. අහසින් ගියත් ආයේ පොළොවටමයි එන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, මේ ලෝකය ඒකේ මේ ජීවිතේ තියෙන්නේ දුක මත. කුමක් මතද තියෙන්නේ? දුක මත. දැන් ජීවිතය කියලා අපි කියන්නේ මොකද්ද? අපි S2ට කියන නමක් ජීවිතේ. මේ කන් දෙකට කියන නමක් ජීවිතේ. නාසයට කියන නමක් ජීවිතේ. දිවට කියන නමක්, ශරීරයට කියන නමක්, සිතට කියන නමක්. එතකොට මේ සියල්ල තියෙන්නේ කොහෙද? දුක මත. ඒ කියන්නේ සියල්ල තියෙන්නේ දුක මත කියලා කියන්නේ මේ සියල්ල දැන් අපිට හිතෙන්නේ මේ සියල්ල අපිට සතුට හදනවා කියලා. පුංචි කාලයකට අපිට පොඩි සැපයක් තියෙනවා. නමුත් මේ සැපේ තියෙන්නේ ලොකු දුකක් එක්කයි. ලොකු දුකක් එක්කයි. ඒ නිසා ඒ දුක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, ඒක නිකන් දුකක් නෙමෙයි. ඒ දුක මහ බ්‍රහ්මයා මවපු දුකක් නෙවෙයි. දෙවි කෙනෙක් දීපු දුකක් නෙවෙයි. ඉබේ හටගත්තු දුකකුත් නෙවෙයි. මොකක්ද එහෙනම් ඒ දුක? ඒ දුක උපද්දවන්න පුළුවන් දේවල් ගොඩාක් අපි ළඟ තියෙනවා. ඒ දුක උපද්දවන්න පුළුවන් දේවල් වලින් තමයි දුක උපදින්නේ. එහෙනම් යම් දවසක අපි දුකෙන් නිදහස් වෙනවද? දුකෙන් නිදහස් වෙන්නේ කවද්ද? දුක උපද්දවන දේවල් වලින් අපි නිදහස් වෙච්ච දවසට. අපි දැන් ඉන්නේ දුක උපද්දවන දේවල් එක්ක බැඳිලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දුක උපද්දවන දේවල්. ලෝභය දුක උපද්දවනවා. ද්වේෂය දුක උපද්දවනවා. මෝහය දුක උපද්දවනවා. එක පුතෙක් ගෑන් ළමෙක් එක්ක යාළු වුණා. එතකොට මේ දුක උපද්දවන කාරණා කියලා දන්නවද? නෑ. එයා හිතුවේ එයාට සතුට ගේන සුන්දරි, සමනලි, කිරිල්ලි. දැන් කිරිල්ලිට තෑගක් දෙන්න ඕනේ. අම්මගෙන් ගෙන් ඉල්ලුවා සල්ලි. අම්මේ මට සල්ලි ඕනේ රුපියල් 3000ක්. අම්මගෙ මට නෑ සල්ලි දෙන්න. ඔබ හොයාගන්නේ ඕන්නම්. වයස 18යි කොල්ලන්ට. දැනගත්තද දුක උපද්දවන දෙයක් මේ තියෙනවා කියලා? ඊළඟට ඉපදුනා. ඉස්සල්ලා ඉපදුනේ ආසාව. ඒ ආසා කරපු දේ ඉෂ්ට කරගන්න බැරි වෙනකොට තමන් ළඟ ඊළඟ එක නැගිට්ටා. මොකද්ද? ද්වේෂය. ද්වේෂය නැගිටිනකොට මතක නෑ. දස මාසයක් කුසී තියාගෙන ලී කිරි කරලා දීපු අම්මාගේ කිරි බීලා මම මේ හැදුනේ කියලා මතක නෑ. මෝහේ ප්‍රතිපලය මොකද්ද? අම්මා පිටි ගහලා මැරුවා. එදා අදේ තරුණයා කරපු දේ ඊළඟ ආත්මේ අපේ අතින් වෙන්න බැරිද? අපි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළොත් අපි කොහොමද කියන්නේ අපි
මේ ආනන්තරියේ පාප කර්ම සිද්ධ වෙන රටාවෙන් අපි නිදහස් කියලා තමන්ට තියෙන සහතිකේ මොකද්ද? නෑනේ. තමන්ට සහතිකයක් තියෙනවද? නෑනේ. එච්චර බිහිසුණු සසරක් මේක. මුගලන් මහරහතන් වහන්සේ සසරේ පෙරුම් පුරද්දී මහා පිම්බලයකින් යුක්ත කෙනා අම්මා තාත්තා දෙන්න එකාත්මික අම්මා තාත්තා දෙන්න අන්දයි. තරුණ පුතා අම්මටයි තාත්තට උපස්ථාන කරනවා. උපස්ථාන කරන එකට අම්මා තාත්තා කියනවා පුතේ උහුම ඉන්න බෑ. හැමදේම උහුම ඉන්නපා පුතේ. උඹටත් යන කලදසාවක් තියෙන්න ඕන. ඒ නිසා පුතේ අපි කැමති උඹ පෙළවහක් කර ගන්නවා දකින්න. එතන පුතා කිව්ව නෑ අම්මේ මට උපස්ථාන කරන් ඉන්න පුළුවනි. අම්මා තාත්තා නැති වෙච්ච කාලෙක මං තාපසෙක් වෙනවා. කුලුවගේ හිතේ මොකද ඒකට තිබුණේ? සිල් රකින්න. ඒ තාපසෙක් වෙනවා කියන වචනේ මිහිරි වචනයක් කියලා ඒ අම්මාට තේරුන්නේ නෑ. ඒ තාත්තට තේරුන්නේ දරුවා තාපසෙක් වෙනවා පැවිද්දෙක් වෙනවා කියනකොට ඒක මිහිරි වචනයක් කියලා තේරුන්නේ. ඒගොල්ලන්ට තේරුනේ මොකක් වගේද ඒක? මූසල වචනයක් කියලා. තමන්ගෙන් වෙන් වෙලා යන වචනයක් කියලා. කව බෑ පුතේ අපි ඒකට අවසර දෙන්නේ නැහැ. තුව පුතේ උඹට හොයාගන්න බැරි නම් කෙල්ලක් අපි හොයලා දෙන්නම්. කෙල්ලක් හොයලා දුන්නා. කෙල්ල බැන්දා. කාලයක් ගියා. දැන් ඒ හාමිනේ කියනවා මට මේ ගෙදර ඉන්න බෑ. ඔයාගේ අම්මයි තාත්තයි හරියට වද හිංසා කරනවා. අනේ අර ඇස්පෙන් නැති අහිංසක අම්මා තාත්තා. දැන් මෙයා වැඩට ගිහිල්ලා එනවා. එනකොට අඬ අඬ ඉන්නවා. නෝනා අහනවා ඇයි ඔයා අඬන්නේ ආද? අර බලන්න ගිහිල්ලා මං ආදරෙන් උයලා දුන්නා. බත් කාලා අර ඔක්කොම විසිකලා ගියේ ඇතුලේ. මේ මගෙන් පල්ලි ගන්න. දැන් අර පුතාගේ හිතේ ටික ටික ඇති වෙනවා. අම්මා කෙරෙහි තරහ, තාත්තා කෙරෙහි තරහ. ටික ටික ඇති වෙනවා. බලන්න මේ ගුණධර්ම පුරන්න හිතාගෙන හිටපු එක්කිනා වෙනස් වෙන හැටි මේ සසරේ. අන්තිමදී මේක දිග් ගැසිලා ගියා. දවසක් මේ නෝනා කියනවා මට බෑ මේ ගෙදර ඉන්න. මං යනවා අපි අම්මලා දිහා. එතකොට මේ තරුණයා කියනවා ඔයා යන්න එපා. මම මොකද්ද කරන්න ඕන කියන්නේ? ඔය මහ දින ඉවරයක් කළා දාන්න. හා ඔන්න. සසරි පිරුන්දම් පුරන මුගලන් මහරහතන් වහන්සේ අම්මේ යන් ගමනක් කිව්වා. කරත්තේ දාගෙන වාඩි කරවගෙන දැන් මේ ලේලි පුතා යනවා කැලේ මැද්දේ. පුතා එක පාටම ලේලිත් එක කෑ ගැහුවා. ඔන්න අම්මේ හොරු පැන්නා. දැන් හොරු විදියට මේ අන්ද දෙමව්පියන්ට ඇඩ් කරනවා, රඟපානවා. කවුද මේ පුතා? පොළු අරගෙන ඇවිදින් අම්මටයි තාත්තටයි ගහනවා. ගහනකට අම්මා තාත්තා කියනවා අනේ හොරුනේ අපිට ගැහුවට කමන්නේ මගේ පුතාට ගහන්න එපා. පුතා අම්මා තාත්තා ගහලා මරනවා. බලන්න කොයිතරම් බීසුණු සසරක්ද කියලා. ඉතින් මේ නිසා මේ සසරේ අපි දකින්න සසර තුල සුන්දර සීන දැකීම තමයි මෝහය කියන්නේ. ඒ මෝහයෙන් අත් මිදෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හැර වෙන කිසිම දෙයකට පුළුවන් කමක් නැහැ. ඒ මෝහයෙන් අපිව අත් මිදවන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ඈත පෙන්වලා දෙනවා. ළඟ නෙමෙයි. ඈත පෙන්වලා දෙනවා. දුර පෙන්වලා දෙනවා.
උන්වහන්සේගේ ධර්මයෙන් තොරනම් අපි බලන්නේ ඈත. බලන්නේ ළඟ මොකද්ද? එක්ක ලාභයක්, එක්ක කීර්තියක්, එක්ක ප්‍රශංසාවක්, එක්ක මොන හරි ඉඩමක් කඩමක්, එක්ක වාහනයක්. මේ වගේ දේවල් එක්ක අපේ කල්පනාව නැවතිලා තියෙනවා. එතනින් එහා යන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවට පස්සේ එයා එතනින් එහාට යනවා. ඊළඟ ආත්මෙටත් යනවා. ඊළඟ ආත්මෙටත් යනවා. එයා ඈත බලනවා. කොහොමද බලන්නේ යා? මේ ජීවිතේ මං මේ පව් වලින් බේරිලා ඉන්නවා. නමුත් මං ඊළඟ ජීවිතේ මේ පව් වලට අහුවෙයිදයි කවුද දන්නේ? ඊළඟ ජීවිතේ සමහර විට බේරෙන්න පුළුවනි. නමුත් ඊට පස්සේ ජීවිතේ අහුවෙයිද කවුද දන්නේ? ලබනාත්මේ සත්තු වෙලා තමන්ම දරුවෝ වදලා කන කෙනෙක් වෙයිද කවුද දන්නේ? අපිට පුළුවන්ද කියන්න? බෑ. ඒ නිසා ඉබඳු සසරක සතර අපායේ වැටි වැටි යන සසරක අන්නේ සතර අපායෙන් මුදවන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මොකක්ද සතර අපායෙන් මුදවන ධර්මය? චතුරාරි සත්‍ය ධර්මය. ඒ චතුරාරි සත්‍ය ධර්මයේ තියෙන මාර්ගයට මොකද්ද කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට පින්වත්නි, මේ ජීවිතේ අපි මැරෙන්න කලින්, ඕත්පල වෙන්න කලින්, මේ කන් ඇහෙන වෙලාවේ, ඇස් පේන වෙලාවේ, කියවන්න පුළුවන් වෙලාවේ, අහන්න පුළුවන් වෙලාවේ අපි හිත පහදවා ගත යුතුයි. පහදවා ගත යුතු පළවෙනි කරුණ තමයි මේ චතුරාරි සත්‍ය අවබෝධය ඇති කරවල අපිව සසරෙන් එතර කරවන්න කල්ප ගානකට පස්සේ, බොහෝ කලකට පස්සේ කෙනෙක් පහළ වුණා. ඒ තමයි භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ. එතකොට කළ යුතු පළවෙනි දේ තමයි උන්වහන්සේව සරණ යන්න ඕනේ. උන්වහන්සේව සරණ යන්න ඕනේ. උන්වහන්සේව සරණ නොගිහින් කිසිම විකල්පයක් මිනිසුන්ටත් නැහැ, දෙවියන්ටත් නැහැ. සත්තුන්ට නම් ඉතින් මොළේ නැහෙනේ. පෙරේතයින්ටත් බෑ, බඩගින්නේනේ. නිරේත් බෑ, දඬුවන්නේ. මිනිස්සුන්ටයි දෙවියන්ටයි. මිනිස්සුන් ගෙනුත් බොහෝම සුළු පිරිසකටයි ඒක පුළුවන්. ගොඩාක් මිනිස්සුන්ට බෑ. ගොඩාක් මිනිස්සු මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයිද නැද්ද? ගොඩාක් මිනිස්සු මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. මිත්‍යා දෘෂ්ටියට හරි පිළිගැනීමක් තියෙනවා, තැනක් තියෙනවා. නැකත් වලට, කේන්දර වලට හරි පිළිගැනීම, තැන. මිත්‍යා දෘෂ්ටිය යුක්තයි. මිසදිටුවේ ඉන්න තාක්කල් එයාට සම්මා දිට්ඨිය පේන්නේ. එතකොට සම්මා දිට්ඨියට එනවා කියන්නේ බුදුරජාණන් වහන්සේව සරණ යෑම. ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනා එතනින් නවතින්නේ නැහැ. එයාට තව සරණක් තියෙනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාරි සත්‍ය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මය සරණ යනවා. සරණ යනවා. එයා පහදිනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒක හිත පහදින්න ඕනේ. ඒක හිත පහදින් නැත්නම් එයා හරි අවාසනාවන්තයි. එයාට එකාංගයක්වත් ඇති කරගන්න බැරි වෙන්න පුළුවනි. නමුත් එයාට පහදින්න බැරිද? පහදින්න පුළුවන් වෙන්නේ පාය. අපි මේ අහ කියන මේ නළු නිළියෝ කරේ පහදින්නේ. ක්‍රීඩකයෝ කරේ පහදින්නේ නැද්ද? පින්තූරේ දාගෙන ඉන්නේ මේ පර්සල නැද්ද? නළු නිළියෝ කරේ පහදිනවා. එක එක දේශපාලන චරිත කරේ පහදිනවා. නොයේ දේවල් පහදිනවා. නමුත් ඒ මොනවද?
හිස් දේවල්, කිසි අර්ථයක් නැති දේවල්, නිස්සාර දේවල්. අපි පහදිනුනේ මොකේදද? සාරවත් දෙයකටයි. කාලෙකින් අහන්න ලැබෙන දේ තමයි සාරවත් දේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආන්ගේ කෙරෙහි හිත පහදින්න ඕනේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළා බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය ඒ ශ්‍රාවකයෝ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම නිසා ශ්‍රාවකයන්ට මොකද වුනේ? ශ්‍රාවකයන්ට ප්‍රතිඵල ලැබුණා ඒ මාර්ගය නිසා. මාර්ගයේ ගමන් කරපු ශ්‍රාවකයෝ සෝවාන් වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා, රහතන් වහන්සේ ලබවට පත් වුණා. ඒ මාර්ගේ නියම විදියට ගමන් කරලා දැන් මේ කාලේ මාර්ගයේ කෙරෙහි හිතවත් පහදින් නැත්තම්, ඒ කියන්නේ මාර්ගයේ විස්තර කරලා තියෙනවා එහෙනම් වැරදි. අහලා තියෙනවා වැරදි. මේ මාර්ගයේ ගමන් කිරීම පිණිස අපිට සුදුසුකමක් ඕනේ පින්වත්නි. මේ මාර්ගයේ ගමන් කිරීමට මොකක්ද ඕනේ? සුදුසුකමක් ඕනේ. මොකද සුදුසුකම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සුදුසුකම, ඒතු විඤ්ඤූ පුරිසෝ අසඨෝ අමායාවි. මා ළඟට තක්කඩි නැති, මායා නැති නුවණැත්තෙක් පැමිණේවා. ඔන්න සුදුසුකම. මායා නැති, තක්කඩි නැති නෝනෙත්තික් පැමිණේවා. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු නෙච්චරයි. අහං ධම්මං දේසේමි, අහං අනුශාසයාමි, මම දහම් දෙසමි, මම අනුශාසනා කරමි. යම් කුල පුත්‍රයෙක් යම් ආර්ථයක් පිණිස ධර්මයේ අසයිද, ඒ ආර්ථය උන් ලබයි කියනවා. එතකොට සුදුසුකම මොකද්ද? මායා නැති, කට්ට නැති නෝනෙත්තික්. එහෙනම් ධර්මය අහන්න යනවා මායා ඇති අය, කට්ට අය සහ මොළේ නැති අය. ඒ ඉබඳු එක්කෙනෙකුට මේ ධර්මය යන්නේ නැහැ. ඇයි හේතුව? නොවැටහි වැටහිච්ච විදියට ඉන්නවා. නොතේරි තේරුණු විදියට ඉන්නවා. එතකොට අහුවෙන්නේ නැහැ ධර්මයේ. අවබෝධ නොවි අවබෝධ වෙච්ච විදියට ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කවුරු වගේද? වල්ලස්පෙක් වගේ. වල්ලස්පයා ගැන විස්තර කරනවා. වල්ලස්පයා පුහුණුවට ගියාට වල්ලස්පයාගේ හිත වැඩ කරන්නේ ඒකට නෙමෙයි කියන, පුහුණුවට නෙමෙයි කියනවා. වාජනේ දාලා තියෙනවා යවහල්. යවහල් කියලා කියන්නේ තිරිඟු. දාලා තියෙනවා. වල්ලස්පයා පුහුණුවට ගියාට හිත වැඩ කරන්නේ කොහෙද? තිරිඟු තියනවා නොවැ. තිරිඟු තියනවා නොවැ කියලා වල්ලස්පයා ඉගෙන කල්පනා කරන්නේ. ඒ වගේ තමයි ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ කල්පනා කරොත් අපි මේක වාද කළ දිනක් නැත්නම් හොඳයි. මේකෙන් ප්‍රසිද්ධ වෙන්නේ නැත්නම් හොඳයි. මේකෙන් නම්බුවක් ගන්න නැත්නම් හොඳයි. මේකෙන් ආදායම් උපද්දවන්න නැත්නම් හොඳයි. මේකෙන් අන් අය වෙහෙලා දකින්න නැත්නම් හොඳයි කියලා වල්ලස්පයා වගේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආජානීය අස්පෙක් කියනවා. ආජානීය අස්පයා කෑම පොඩ්ඩක් කාලා කල්පනා කරන වෙනත් විදියකට, මගේ ස්වාමියා අද මට මොන වගේ වැඩක් පවරයිද? අද මම ඒක කොහොමද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ආජාන අස්සයා වගේ, ආජානීය අස්සයා වගේ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු එනවා ධර්මය හොයාගෙන. ආවට පස්සේ ධර්මය අහනවා. අහලා ඒ ධර්මයේ තුල තියෙන දේවල් ගන්න දක්ෂ වෙනවා. දැන් මං කියන්නේ මායා නැති, කට්ට නැති, නුවණ තියෙන. නුවණ නැත්තා කියලා අපි හොයන්නේ මොකෙන්ද? මියා ප්‍රඥාවයි කියලා හොයන්නේ කොහමද? අපි කිම කෙනෙකුට හොඳට මතකයි මේ ඉගෙන ගන්න ධර්මයේ. හොඳට කියන්න පුළුවන් කියමු.
ලස්සනට විස්තර කර කර කියන්න පුළුවන් ධර්මයේ. ඒ මොකද්ද? ඒක මතකයේ. ඒක නුවණ නෙමෙයි. ලස්සනට තර්ක කරන්න පුළුවන්. ඒක මොකද්ද? ඒක තර්කය. ඒක නුවණ නෙමෙයි. එහෙනම් මොකද්ද නුවණ? මොකද්ද නුවණ? කුසලංච පජානාති. කුසල් හඳුනයි. අකුසලංච පජානාති. අකුසල් හඳුනයි. කුසල මූලංච පජානාති. කුසල් මුල් හඳුනයි. අකුසල මූලංච පජානාති. අකුසල් මුල් හඳුනයි. මේ හඳුනා ගැනීමේ හැකියාව නොතිබෙන්න කිසි දවසක යායගේ ප්‍රශ්නේ විසඳගන්නේ නේද? නෑ. දැන් එයා තමන්ට ඇතිවෙන ද්වේෂය, ඊර්ෂ්‍යාව, මාන්නේ එකට එක කිරීම මේවා අකුසල් කියලා හඳුනගත්තේ නැත්නම් එයාට කවදාවත් පුළුවන් දෙයකින් ගැලවෙන්න කිසි දවසක බෑ. තමන්ගේ තියෙන ලෝභ නැතිකම, පරිත්‍යාගය, මෛත්‍රිය, තමන්ට යහපත් ලෙස හිතන්න පුළුවන්කම, මේවා කුසල් කියලා තමන්ගේ කුසල පැත්ත, කුසල් පැත්ත තමන් හඳුනාගත්තේ නැත්නම් කවදාවත් පුළුවන් දෙයකට දිනු කරන්න. නොදන්නා, නොහඳුනන දෙයක් දිනු කරන්නත් බෑ. නොදන්නා, නොහඳුනන දෙයක් නැති කරන්නත් බෑ. තේරුණාද කීපේක? එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ඒ කුසල් ලකුසල් දැනගැනීමේ හැකියාව බලවත් තිබිච්ච යුගයේ. ඒ වගේ මේ ඇයට තව ලක්ෂණයක් තියෙනවා. සුප්පටිනිස්සග්ගි. තමන් ගත්තු මත ඉක්මන්ට අතාරින්න පුළුවන්. තමන් ගත්තු මත සාධාරණ කරුණු අභියස අතාරින්න පුළුවන්. දැන් අපි ගම මෙහෙම ඔන්න සිඟාල කියලා කොළුවෙක් හිටියා. මේ කොළුවා වතුර නාලා තෙත පිටින් දස දිසාවට, අට දිසාවට වැන්දා. වදිනකට බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා ඇව්වා, ළමයෝ මොකක්ද ඔය කරන්නේ? එතකොට ළමයා මොකද්ද කිව්වේ? ස්වාමීනි, අපිට මේ පරම්පරාවෙන් ඉගැන්නුවා දිසාවලට වදින්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ළමයෝ සිඟාල, ඒ පරම්පරාවෙන් ගන්නපු ක්‍රමයේ ඕක ආර විනී උගන්නන්නේ ඕක නෙමෙයි, වෙනස් ක්‍රමයක්. අනේ ස්වාමීනි, ආර විනී ක්‍රමයේ මොකද්ද? ඔන්න සිඟාලට අවවාද කළා මෙන්න මේමයි කියලා. සිඟාල ඊට පස්සේ කිව්වා, දෝක එහෙම වුණාට මං අර පරණ ක්‍රමෙම කරගෙන යන්නම් කියලා. නෑ, එයා පරණ එක අතහැරියා. පරණ එක අතහැරියා. අලුත් එක ගත්තා. දැන් පරණ විලා ඉන්නවා අපි නැකත් වලින් අටුවම් බැහැලා. නිමිති වලින් අටුවම් බැහැලා. අතහැරින්නේ. අතහැරින්නේ. කියන ඔයා විතරක් කියනං අතාරින්න හදිසියේදී මම ඉන්නේ බෑ. මගුතුලා වලට ඕනේ නෝ. අතහැරින්නේ ඒවා. ඇයි හේතුව? අතහරින්න බයයි. දුප්පටි නිස්සග්ගි. ඒවා අතහැරලා ලෝකේ මොන ක්‍රමයෙන් ගියත්, අපි මොන නැකත් බලාගෙන ගියත් අෂ්ට ලෝක ධර්මයට මුණ දෙන්න වෙනවාමයි. ඒක නැතිකරන්න මේ කිසි නැගතකට බෑ. ලාභේ ලැබෙන්න තියෙනවා නම් ලැබෙනවා. අලාභයක් වෙන්න තියෙනවා නම් වෙනවා. ඒව ඔක්කොම මොනවද? සැපක් ලැබෙන්න තියෙනවා නම් ලැබෙනවා. දුකක් ලැබෙන්න තියෙනවා නම් ලැබෙනවා. නින්දාවක් ලැබෙන්න තියෙනවා නම් ලැබෙනවා. ප්‍රශංසාවක් ලැබෙන්න තියෙනවා ලැබෙනවා. මේවා මොනවද? පරිවර්තනශීලී දේවල්. ඒ එකක්වත් එක විදිහකට තියාගන්න බෑ. එකක්වත් තියාගන්න බෑ. අපි එක විදිහකට තියාගන්න තමයි නේක සරණ යන්නේ. ලැබිච්ච ලාභය ඒ විදිහටම තියාගන්න. ලැබිච්ච කීර්තිය ඒ විදිහටම තියාගන්න. ලැබිච්ච සැප ඒ විදිහට තියාගන්න පුළුවන්ද? බෑ. වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේ අභියස, වෙනස් නොවන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? දුක.
දුකට හේතුව හේතුව නැති කළොත් දුක නිදහස් වෙනවා. ඒක සත්‍යයක්. ඒක ඇත්තක්. ඒ මාර්ගේ ගමන් කළොත් දුක නිදහස් වෙනවා. ඒක ඇත්තක්. අන්නේවා කෙරෙහි හිත පහදින්න ඕනේ. ඒ පැහැදිලා ඒ මාර්ගේ ගමන් කරපු උත්තමයන් වහන්සේලා තමයි රහතන් වහන්සේලා කිව්වේ. ඉතින් පින්වත්නි, මම ඔබට කිව්වා පහදිනවා නම් අපි පහදින්න ඕනේ එක්කෙනෙක් ගැන පහදිනවා නම්. ලෝකේ එක්කෙනෙක් ගැන පහදිනවා නම් එක්කෙනෙක් ගැන එක්කෙනා ඉන්නේ පහදින්න. කවුද? උන්වහන්සේගේ උපන්දිනය අද. උන්වහන්සේ බුදු වුණේ අද. උන්වහන්සේ පිරිනම් පෑවේ අද. ඒ කවුද? අපගේ ශාස්ත්‍රුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ එක්කෙනෙක් ගැන පහදින්න ඕනේ. දෙයක් ගැන පහදිනව නම් උන්වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පිරිසක් ගැන පහදිනව නම් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයයි. මේ විදියට තමන්ගේ චිත්ත ප්‍රසාදය පවත්වන්න ඕන ආකාරය ගැන පැහැදීමක් නැත්තම් පටන් ගන්න ගන්න තැන අවුල් වෙනවා. තබන තබන පීවර මුලා වෙනවා. අහන බණත් මුලා වෙනවා. ඇයි මුලා වෙන්නේ? තමන් ඒක හරියට දන්නේ නැති නිසා මුලා වෙනවා. ඒ නිසා පින්වත්නි, අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොකද්ද දේශනා කරපු පළවෙනි අංගේ? සම්මාදිට්ඨි. දෙවෙනි අංගේ සම්මා සංකප්ප. තුන්වෙනි අංගේ සම්මා වාචා. හතරවෙනි අංගේ සම්මා කම්මන්ත. පස්වෙනි අංගේ සම්මා ආජීව. හයවෙනි අංගේ සම්මා වායාම. හත්වෙනි අංගේ සම්මා සති. අටවෙනි අංගේ සම්මා සමාධි. ඒකට මොකද්ද කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. අෂ්ටාංගික කියන්නේ අංග 8ක්. අංග 8කින් යුක්ත ශ්‍රේෂ්ඨ මාර්ගය. එතකොට මේ මාර්ගයට යන්න තියෙන දොරටුව මොකද්ද? සම්මා දිට්ඨිය. මොකද්ද? සම්මා දිට්ඨිය ලැබුණොත් විතරයි සම්මා සංකල්පය ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය ලැබුණොත් විතරයි සම්මා වාචා ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය ලැබුණොත් තමයි සම්මා කම්මන්ත ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය ලැබුණොත් තමයි සම්මා ආජීවය ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය ලැබුණොත් තමයි සම්මා වායාම ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය ලැබුණොත් තමයි සම්මා සතිය ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය ලැබුණොත් තමයි සම්මා සමාධිය ඇති වෙන්නේ. එතකොට ඔබ දන්නවා සම්මා සමාධිය කියන්නේ මොකද්ද? පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. එතකොට දේවදත්තට ධ්‍යාන හතර තිබ්බා. එතකොට දේවදත්තට සම්මා සමාධිය තිබ්බද? නෑ. ඇයි හේතුව? සම්මා දිට්ඨියෙන් යුතු පළවෙනි ධ්‍යානෙ සම්මා සමාධිය. සම්මා දිට්ඨියෙන් යුතු දෙවෙනි ධ්‍යානයේ සම්මා සමාධිය. සම්මා දිට්ඨියෙන් යුතු තුන්වෙනි ධ්‍යානයේ සම්මා සමාධිය. සම්මා දිට්ඨියෙන් යුතු හතරවෙනි ධ්‍යානයේ සම්මා සමාධිය. කෙනෙක් සාමාන්‍ය සීලවන්ත වෙනවා. නමුත් සම්මා දිට්ඨියෙන් තොර නම් ඒ සීලය සම්මා දිට්ඨියෙන් තුලින් වෙන දේ වෙන්නේ නැහැ. කෙනෙක් සමාධියක් වඩනවා. සම්මා දිට්ඨියෙන් තොර නම් ඒ වඩන සමාධිය සම්මා දිට්ඨියෙන් ලැබිය යුතු දේවල් ලැබෙන්නේ නැහැ. කෙනෙක් සමාධියක් වඩලා හිතුවොත් මේ සමාධිය තුලින් මං නිවනට ලං වෙනවා කියලා කවදාවත් බෑ. ඒ හේතුව නිවනට ලං වෙන්නේ සමාධිය තුලින් නෙවෙයි, සම්මා දිට්ඨිය තුලින්. සම්මා දිට්ඨිය තුලින් ඇති කරගන්න සම්මා සංකල්පයේ තමයි නිවනට ලං වෙන්නේ. සම්මා දිට්ඨිය තුලින් ඇති කරගන්න දේවල්. මොකද්ද නිවන කියන්නේ?
දැන් නිවනට ලං වෙනවා. මොකද්ද නිවන කියන්නේ? ඔව් දුක් නිරෝධෝ. දුක නිරුද්ධ වෙච්ච තැන. දුක නිරුද්ධ වෙන්නේ මොකෙන්ද? දුක උපද්දවන්නේ හේතු වෙච්ච කරුණු නිරුද්ධ වෙච්ච තැන. එතකොට නිවන කියන්නේ මොකද්ද? දුකත් නැති දුක් උපද්දවන හේතුවත් නැති තැන. තේරුණා කීපේක? නිවන තුල දුක නැහැ. ඒ වගේම දුක් උපද්දවන හේතුවත් නැහැ. මොකද්ද දුක? මේ අපි ඉන්නේ දුකේ තමයි. මොකද්ද දුක? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යම් තැනක ඇස ඇද්ද එතන දුක ඇත. යම් තැනක කන ඇද්ද එතන දුක ඇත. යම් තැනක නාසය ඇද්ද එතන දුක ඇත. යම් තැනක දිව ඇද්ද එතන දුක ඇත. යම් තැනක කය ඇද්ද එතන දුක ඇත. යම් තැනක මනස ඇද්ද එතන දුක ඇත. යම් තැනක ලෝභය ඇද්ද එතන දුකට හේතුව තිබේ. යම් තැනක ද්වේෂය ඇද්ද එතන දුකට හේතුව තිබේ. යම් තැනක මෝහය ඇද්ද එතන දුකට හේතුව තිබේ. යම් තැනක ඊර්ෂ්‍යාව ඇද්ද දුකට හේතුව තිබේ. යම් තැනක ක්‍රෝධය ඇද්ද දුකට හේතුව තිබේ. යම් තැනක මාන්නය ඇද්ද දුකට හේතුව තිබේ. දැන් හිතන්න, දැන් අපි ළඟ මොනවා මොනවද තියෙන්නේ? දුකත් දුකට හේතුවත් තියාගෙන අපි hina වෙවි ඉන්නේ. මේ දුකට දුක හට ගන්නවන හේතු සමූහය ඔබ හිතන්න අපිට යහපත උදා කරලා දෙයි කියලාද? අහම්බෙන් මිනිස් ලෝකෙට අපි ආවා. මොකද්ද සංසාරේ පිනකට? ඒ අහම්බෙන් ආපු මේකයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මේ නැතුව වෙන දෙයක් ඇහුණා නම් අපි ඒක ගන්න නැද්ද? ගන්නවා. අපිට කවුරු හරි කිව්වනම් දක්ෂ විදියට එකේ ඔබට බුදු වෙන්න පුළුවන්. ඔබට බුද්ධත්වය ලබන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔබ වගේ කෙනෙක් තමයි බුදු වුනේ. ඒ නිසා බුදුරජාණන් ඔබ එන්න බෝසත් මාර්ගයට එන්න. ඔබ බෝසත් කෙනෙක් වෙන්න. බෝසත් කෙනෙක් වෙලා බෝධිසත්තු බීජය ඔබේ හිතේ තියෙනවා. මේක දිනු කරගන්න කිසි දෙයකට බය වෙන්න එපා. නිරේ වුණත් යන්න කියලා කිව්වොත් කැමති වෙනවද නැද්ද? මට හම්බෙලා තියෙනවා එහෙම අය. මට හම්බෙලා තියෙනවා මහායාන හාමුදුරුවෝ. අපිත් එක කියලා තියෙනවා මං ඕන වෙලාවක නිරේ යන්න කැමතියි. අනිත් අයට උදව් කරලා. අනිත් අයට උදව් කිරීම තුළ නිරේ යනවනම් එතන තියෙන්නේ ධර්මයක් නෙමෙයිනේ. අධර්ම. ඒ වගේ අධර්මයක් නම් අපි කිව්වේ ඔක්කොම එකට යනව නේද? අන බලන්න මං කිව්වේ ඒකයි. බුදු කෙනෙකුගේ ධර්මයක් පැහැදිලි වහන්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ පැහැදිලි වහන්න ලැබෙන දේ තේරුම් ගැනීමට තමන්ටත් යම් දක්ෂකමක් තියෙන්න ඕනේ. මේක බිහිසුණු ගමනක් කියලා තමන්ට තේරීමක් තියෙන්න ඕනේ. එතකොට අපි මේකෙන් බේරෙන්න අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න දේ තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරි කියන එක. උන්වහන්සේගේ අවබෝධය නිවැරදි කියන එක, ඒක සත්‍යයක් කියන එක තමයි පළවෙනි පැහැදීම. ඊට පස්සේ ඇති වෙන පැහැදීම මොකද්ද? උන්වහන්සේ දේශනා කරපු ධර්මය සත්‍යයක් කියන එක. උන්වහන්සේ තමයි අපිට පෙන්වා දුන්නේ මේ දීර්ඝ සසරක මේ මෙරි මෙරි යන්නේ සතර අපායේ වැටුවට. මේක වෙන්නේ ලෝකෙ වෙන කෙනෙකුට කිව්වට එච්චර තේරෙන්නේ නැහැ. ඉන්දියාවෙන් නම් ওই ළමයින්ට පොඩ්ඩක් කිව්වම තේරෙනවා. නමුත් ඒක හරියට අල්ල ගන්න බෑ. තේරෙන්නේ නැහැ. මේ කාලේ තේරෙන්නේ නැහැ ගොඩක් කිව්වට. ඒ සුද්දෙක් ඇවිල්ලා මගෙන් කෙලවර නැතුව අහන පිරාත්මේ තිබ්බද ඒවා කොහෙද තිබුණේ මොකද වුණේ කියලා තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ ධර්ම දේශනා කරන්න පසුබට වුණාද නැද්ද? පසුබට වුණා. පසුබට වුණාම උන්වහන්සේට ආරාධනා කළේ කවුද? සහම්පතී කියන
මහා බ්‍රහ්මරාජයා සාම්පති බ්‍රහ්මරාජයා කියන්නේ කවුද? ඒ කාශ්‍යප බුද්ධ කාලී සහක කියන භික්ෂුව. සාම්පති අනාගාමි බ්‍රහ්මරාජයා. එතකොට කාශ්‍යප බුද්ධ කාලී භික්ෂුන් වහන්සේ නමක්. ඒක Hindu සංකල්පයක් නෙවෙයි. සහක කියන භික්ෂුන් වහන්සේ. එතකොට මේ භික්ෂුන් වහන්සේ තමයි ආරාධනා කළේ. ඒ සාම්පති බ්‍රහ්මරාජයා. එතකොට බුදුරජාණන් වහන්සේ බැලුවා ලෝකෙ දිහා. උන්වහන්සේ දැක්කා ලෝකේ ස්වභාවය. මොකද්ද? නෙළුම් පොකුණක නෙළුම් තියනවා උඩට ඇවිල්ලා හොඳට මෝරපු පොහට්ටු. එක දෙයයි ඕනේ. මොකද්ද? හිරු රැස් වැටෙන්න ඕනේ ඒ නෙළුම් පොහට්ටු වලට. හිරු රැස් වැටෙද්දී ඒ නෙළුම් පොහට්ටු වල නෙළුම් පෙති එක එක පිබිදෙනවා. එක එක පිබිදෙනවා. නෙළුම් මල පිපෙනවා. තව පොහට්ටු තියෙනවා වතුරෙන් උඩට එමින් තියෙනවා. පිබිදෙනවා. තව තියෙනවා වතුරේ ඇතුළෙත් ටිකක් කල් යනවා. තව තියෙනවා චූටි නෙළුම් පොහට්ටු. මේ කාලේ බුදුරජාණන් වහන්සේ ලෝක දිහා බැලුවා නම් මොකක් පිනේද? නෙළුම් පැල තියෙනවා පොහට්ටුවක් නැහැ. පොහට්ටුවක් නැහැ. නමුත් පැල දඩ විදි ගහ දඟලනවා අපිත් පුප්පනවා. අපිත් නෙළුම් පුප්පනවා කියලා. නමුත් පුප්පන්න නෙළුම් තියෙන්න එපාය. මම නිවන් දකිනවා මටත් ඕනේ මටත් ඕනේ එහෙම ගන්න බෑ. එහෙම ගන්න බෑ මේක. මේක එහෙම දැන් ඔබ දැන් මම කිව්වොත් හරි ඔබ සියලු දෙන වහාම සුවාන් වෙන්න කියලා සාදු කියයි. සුවාන් වෙනවද? නෑ. ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයට පැමිණීම පිණිස වෙන්න ඕන හේතු ප්‍රත්‍ය සම්පාදනයේ වෙනකන් ඒක වෙන්නේ නෑ. හරි පැහැදිලි එක. ඒක කලබල වෙන්න කාරණයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න කාරණයක්. හැබැයි මේක මිනිස්සුන්ට තේරුණාට අමනුෂ්‍යන්ට තේරෙන්නේ නැහැ. අමනුෂ්‍යව දන්නේ මේ සාමාන්‍ය ස්වභාව විස්තර දන්නේ නැහැ. එනිසා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සුන්ට තේරෙන්න ඕනේ. ඒක නෙමෙයි බලෙන් ගන්න බෑ. මේක ස්වභාවික විදියට හේතු ප්‍රත්‍යයන්ගෙන් නම් හැම එකක්ම වෙන්නේ. ආනේකයි පින්වත්නි මේ අපි මේ මහමෙවුනා තුළ ධර්මයේ ගැඹුරු ධර්මය අපි ඉගැන්නවා. අපි පටිච්ච සමුප්පාදේ විඥාන නාම රූප හේතු ප්‍රත්‍ය සම්භවය හේතු නිරුද්ධ වීමෙන් මේ ඵල නිරුද්ධ වෙන ආකාරය එකක් එකක් ගාණ ඉගැන්වුවේ නැද්ද? ඉගැන්නුවා. ජනයායතනමයි. ජන වෙන වෙන ෂෝට් ක්‍රම හොයනවා. ඒ හේතුව පුප්ප ගන්න බලින් බලින් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම්ම කල්පනා කළා මොකද මේ කියන එක්කෙනා යහන එක්කෙනා ඔක්කොම මේ මොකද කියලා. ඊට පස්සේ මං හිතුවා එක දෙයක් අඩුයි. මොකද්ද? ශ්‍රද්ධාවෙන් කළ යුතු දේ අඩුයි. ශ්‍රද්ධාවෙන් ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් සංඝයා වෙනුවෙන් වත් කරන්න ඕනේ. ලෝභ නැතිකම පුරුදු කරන්න ඕනේ. අහංකාර නැතිකම පුරුදු කරන්න ඕනේ. මෛත්‍රී චිත්තය පුරුදු කරන්න ඕනේ. දයාව පුරුදු කරන්න ඕනේ. සසර බිය පුරුදු කරන්න ඕනේ. එහෙම පුරුදු වෙද්දී ටික ටික තමන්ගේ ජීවිතය තුළ ප්‍රඥාවෙන් වෙන්න ඕන දේවල් සිද්ධ වෙන්න පටන් ගනීවි. ඉවහිමයි වෙන්නේ. ඒක බලෙන් කරන්න බෑ. සිද්ධ වෙන්න පටන් ගනීවි. කාලයක් යනවා. මොකද හේතුව? දැන් අපි මේ දැන් ඒකට මම ඔබට කියන්න ලකුණක්. වර්තමාන අපේ ජීවිතවල වේගෙන් හිත පිහිටන්නේ කුසල් වලද අකුසල් වලද? ඒක අපේ දෝෂයක් නෙවෙයි. ඒක තමයි මේ ලක්ෂණේ කාල විපත්‍ය. එතකොට දැන් අපි කාට හරි
වචන 25කින් බණිනවා කියමු. 25ම මතක හිටිනවා. වචන 50කින් එයාට ඊට පස්සේ වර්ණනා කරනවා කියමු. බැනපියෙක් කෙනාම අඬ ගහලා වචන 50කින් වර්ණනා කරනවා. වචන 25කින් බැනලා. අර වචන 50න් එකක්වත් මතක හිටින්නේ නැහැ. මතක හිටින්නේ මොනවද? බැනපු දේ ඔය එහෙම කිව්වට මට මෙහෙම කිව්වනේ. ගන්නවාද නැද්ද ඒක? ඒක ගන්නවා. මොකද හේතුව? අකුසලයට තමයි බර. අකුසලයට බර. එතකොට අකුසලයට බර සිටි ස්වභාවය මොකද්ද? වහා කිපෙනවා. වහා තෘෂ්ණාව හට ගන්නවා. වහා කිපිනා විතරක්ද? වහා තෘෂ්ණාව හට ගන්නවා විතරක්ද? වහා මුලා වෙනවා. වහා මුලා වෙනවා. වහා මුලා වෙනවා නම්, වහා කිපිනවා නම්, වහා තෘෂ්ණාව හට ගන්නවා නම් මොකද්ද එතන තියෙන අඩුව? ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් තමයි මේක බේර ගන්න තියෙන්නේ. තමන්ගේ හිතේ මේක හොඳ නෑ, මේක මේකින් යහපත වෙන්නේ නෑ, මේක මට හිත සූපිනිස පවතින්නේ නෑ කියලා තමන් තමයි ඒක හරිගස්ස ගන්න ඕනේ. ඒ හරිගස්ස ගන්න ඕන කරන ආයුධේ තමන් ළඟ නැත්තම් ඒවට යට වෙනව නේද? ආන් ඒ රටාවට යොමු වෙලා ඉන්න නිසා තමයි මම පෙළඹුණේ. මේ විහෙර විහාර හරිගස්සලා වාත් පිළිවෙත් කරලා වැඳුම් පිදුම් කරගෙන ගුණ ධර්ම දියුණු කරගෙන දන් දීලා මේ තම්පින් වැඩි කරගෙන වෙන තැනකට යන්න කිව්වා. මේක මනුස්ස ලෝකෙ ලේසි නෑ වැඩි. තව තැනකට යන්න කිව්වා. කිව්වද නැද්ද? කිව්වා. ඒක නිකන් නෙමෙයි කිව්වේ. බුද්ධ දේශනාව දිහා බලලා. කොහෙද? යන්න කිව්වා දෙවියන් අතරට. මනුස්ස ලෝකෙට එන්න එපා කිව්වා. ඇයි හේතුව? සාමාන්‍යයෙන් මේ ධර්මය අහන්න ඉස්සෙල්ලා ගොඩාක් ওই වයසක අම්මලා ලේස්ටි පිටිම හිටියේ. කොහෙද? ආයේ මනුස්ස ලෝකේ ඉන්නේ. ඉතින් අපි අහනවා ඉස්සරහචිලාගෙන්. දැන් මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මරණින් මත්තේ ආයේ මෙහෙ එනවා කිව්වා. දිව්‍ය ලෝකේ හාපෝ මතක් කරන්න එපා කිව්වා. ඇයි කියලා අහනවා. පින් කරන්න බැහැ නෝ ඈ. අබ්බගත. එතකොට දෙවියන්ට ගරහනවා නෙමෙයිද? දෙවියන්ට ගරහනවා. පින් කරන්න බෑ කියලා. රුවන්වැලිසෑය ඉතිහාසය දන්නේ. ඒ රුවන්වැලිසෑය තැම්පත් කරලා තියෙන ධාතුන් වහන්සේලා වැඩ සිටින ධාතු කරඬුව කවුද පූජා කළේ? සක්දිවිඳු. සක්දිවිඳු පූජා කරපු ධාතු කරඬුවේ තමයි මේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. පින්නක් නෙමෙයිද කළේ? දෙවරු කොයිතරම් පින් කරගන්නවද? තුනුරුවන් මුල් කරගෙන. මොනතරම් ගුණධර්ම රකින්නවාද? මොනතරම් මාර්ගඵලලාභීද? දන්නේ නැහැ මුකුවවත්. මම කිව්වේ ඒකයි පින්වත්නි. දන්නේ නැතිකම දන්න බවට හරව ගත්තාම යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පඬිතු වාපි තේනසෝ. දන්නේ නැති කෙනෙක් ඒ දන්නේ නැති බව දන්නවා නම් ඒ කරුණෙන් පඬිතෙක්. බාලෝච පඬිතමානි. දන්නේ නැති එක්කෙනා දන්නවාය කියලා මාන්නෙන් ඉන්නවා නම් සවි බාලෝති උච්චති. ඒ තමයි හැබෑම බාලයා. එතකොට බලන්න මේ නොදන්නාකම නිසා දෙවියන් අතරට යන්න කී දෙනෙකුට අහිමි වුණාද? කොහේ ගිහිල්ලා ඉපදෙලාද කියලා කවුරුද දන්නවද? නෑ. අඩුගානේ මේ ජීවිතේ ප්‍රඥාවෙන් කරන්න ඕන කියන්නේ ඒකයි. තමන්ගේ මේ ජීවිතේ තියෙනවනේ. තමන්ගේ ජීවිතේ තමන්ම තරහදීකට දාගන්න ඕනේ. තරහදී දෙපැත්ත තමන් දාගන්න දෙපැත්තට තැටි දෙකකට. මොකද්ද දාගන්නේ? මේ පැත්තේ පිං, මේ පැත්තේ පව්. දැන් තමන්ට ආපස්සට යන්න තේරෙන කාලට වයස 3 මතකනම්, වයස 7 මතකනම්, වයස 5 මතකනම්, 6 7 මතක් කර කර මතක් කර කර දෙපැත්තට දාන්න තමන්ගේ කර්මය. තමන්ගේ ක්‍රියාව දාන්න දෙපැත්තට.
එතකොට ටික ටික බර වැඩි වෙන්නේ මොකේද කියලා. බාහිර සාක්ෂිය ඕනේ. තෙමේම තමාට සාක්ෂිය. ටික ටික බර වැඩි වෙන්නේ මොකේද කියලා? තමන්ම සාක්ෂි. ඊට පස්සේ තමන්ටම තමන් යන්නේ කොහෙද කියලා තමන්ටම තීරුම් ගත හැකි. අන්න එතකොට රත් වෙයි. එතකොට සිය උපදී. එහෙනම් දෙවියන් අතරට පැනගත්තොත් නම් බේරුමක් තිබෙයි කියලා. එහෙම නැත්තම් කිසිම සහනයක් නැහැ. එහෙම නිකං කරන්න එපා. එහෙම කරලා තැටි දෙකකට දාලා පින් තැටියටයි පවු තැටියටයි දාලා බලන්න මොකේද වැඩි කියලා. ඊට පස්සේ බුද්ධ දේශනාවක් තියෙනවා. ගඟකුයි වතුර කෝප්පෙකුයි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සම්මා දිට්ඨියට පත් වූ කෙනාගේ චිත්ත ස්වභාවය ගඟ වගේය. සම්මා දිට්ඨිය නැති කෙනාගේ චිත්ත ස්වභාවය කුඩා වතුර බඳුන වගේය. දැන් බලන්න හිතලා අර කොච්චර පවු ටිකක් තිබුණත් පවු ගඟට දාගත්තොත් ඔක්කොම හරි නේද? අර චූටි වතුරට පොඩ්ඩක් දැම්මත් ඒ වතුරේ පාට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා දිට්ඨිය නැති කෙනාට පුංචි දෙයක් ඇති. සම්මා දිට්ඨිය ලබා ගන්න ප්‍රමාද වූ ධර්මාශෝක නිරිඳානම් පුංචි ප්‍රමාදයකින් තමන්ගේ සේවිකාවක් වටාපතින් පවන් ගසද්දී ඇඟේ වැදුණු නිසා ඇතිවෙච්ච අමනාපෙන් ප්‍රීතියක් වුණා. සම්මාදිට්ඨිය තිබුණු නිසා බිම්බිසාර මහරජාණන් තමන්ගේ පියා විසින් තමන්ගේ පුත්‍රයා විසින් පන්න පන්නා පලිගනිද්දි හිරගෙදර දමා සිටිද්දි බිසවුන් වහන්සේට ආහාර ටිකක් ගේන්න තහනම් කරද්දි අන්තිමේදී කකුල් පලා ලුණු ගොරක දමා ඇවිද්දවද්දී ගඟට දාපු දීසෙයින් එකක්වත් බලපෑවේ නැහැ. බලන්න සම්මාදිට්ඨිය ලැබූ කෙනාගේ සම්මාදිට්ඨිය නොලැබූ කෙනාගේ වෙනස. මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න දුක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ නිතර නිතර මෙනෙහි කළ යුතුයි. දුක් හටගන්න හේතු වෙන කාරණා ගැන බුදුරජාණන් වහන්සේ වදාළදී නිතර මෙනෙහි කළ යුතුයි. දුක් නිරුද්ධ වීම ගැන බුදුරජාණන් වහන්සේ වදාළදී නිතර මෙනෙහි කළ යුතුයි. දුක් නිරුද්ධ වීමේ ප්‍රතිපදාව ගැන බුදුරජාණන් වහන්සේ වදාළදී ආර්ය අෂ්ටාංගික මාර්ගය නිතර නිතර මෙනෙහි කළ යුතුයි. මේ ජීවිතයේ අසමර්ථ වුණොත් මේක කරන්න ඔබේ ඇස් දෙක ටික කාලයක් යනකොට පේන්නේ නැතු යාවි. වයසට යනකොට කන් දෙක ඇහෙන්නේ නැතු යාවි. ඔක නවත්තන්න පුළුවන්ද කාටවත්? බෑ. ඔබ ආද මෙතන හිටියට කවදා හරි ගෙදර උත්පෙළලා ඉන්න දවසක් එනවා. එදාට ඔබට කරගත්තු දෙයක් නැතුව තියෙයි. තමන්ගේ කියලා කිසි දෙයක් නැතුව තියෙයි. එදාට තමන්ගේ හිතේ හැංගිච්ච දේවල් ඔක්කොම හොල්මන් කරන්න ගනි. මගේ ළමයි, මගේ හම්බ කරපු සල්ලි, මගේ ගෙවල් දොරවල්, මං හිටපු තැඹිලි ගස්, මං හදාපු වැට, මගේ කුඹුරියාය, මගේ වී අටුව හොල්මන් කරයි ළඟට ඇවිත් ඇවිත් චතුරාර්ය සත්‍ය පේන තෙක් මානක නැතු යයි. ආයමත් පරණ ගමනේම යයි. එතකොට සොපිනෝනා මලා ඔන්න දැන්නීම ගැහුවා. සොපිනෝනාට නිවන් සැප ලැබේවා. සොපිනෝනා පණ පිටෙන් ඉඳෙද්දී නිවන කියන එක ගැන හිතපු කෙනෙක් නෙවෙයි. අප්පුහාමි මලා ඔන්න දැන්නීම ගහනවා. අප්පුහාමිට නිවන් සැප ලැබේ. පණ පිටෙන් ඉන්නකන් අප්පුහාමි රාබිව්වා, බීඩි බිව්වා. උදලුක ගා හිටිය මුළු වත්තම පණ පිටෙන් ඉන්නකන්. නමුත් කිසිම සූදානමක් නැහැ. හිට පිට නැති දර කඩක් බඳු
නිස්සාර සිරුරක් අභියස ගහන දැන්වීමකින් කාට නම් ප්‍රයෝජනද? ඒ නිසා තමන්ගේ ජීවිතයට මේ පණ පිටෙන් ඉඳින්දී ලබන්නේ නැති දේ කවදාවත් ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙනම් අපි ඉස්සල්ලාම ලබා ගන්න ඕනේ කුමන්ද පින්වත්නි? බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිතේ පැහැදීම, ධර්මයේ කෙරෙහි සිතේ පැහැදීම. ඒ පැහැදීම ඇති කරන්න තමයි අපි තේරෙන භාෂාවෙන් කියා දුන්නේ. ඒක මේ වගේ එකක්. මම ඔබට කියන්නම්, භයානක විෂ තියෙන ගහක් තියෙනවා. මේ ගහේ විෂ මල් හට ගන්නවා, විෂ පල් හට ගන්නවා. මිනිස්සුන්ට හොයන්න බෑ. මේ ඒ පල් කකා මිනිස්සු මැරෙනවා. කාලයගේ යැවීමෙන් මහා පුණ්‍යවන්තයෙක් ඇවිල්ලා කියනවා, මෙන්න මේ හේතුව මේ ගහ. මේ ගහ කපාපන්. මේ ගහේ මුල් ටික උදුරලා ගනින්. මේක පුච්චලා දාන්න. මේක අලු කළා. මේක ආකාශයට පිඹ හරින්න කියලා කියනවා කෙනෙක්. එතකොට එනවා සුද්දෙක් කෙනවා. සුද්දෙක් ඇවිල්ලා අහනවා මේ මොකද්ද කියලා. එතන සුද්දට කියනවා අයං රුක්ඛෝ. සුද්දා දන්නවද මේක? නෑ. ඉදං රුක්ඛං චින්දිතබ්බං. සුද්දා දන්නවද මේක? සුද්දා හේ වට්ස් දැට්? එහෙනම් සුද්දාට තේරෙනව මොකද්ද කරන්න ඕනේ? මේ ගසකි කියලා කියන්න ඕනේ සුද්දාට. නෑ, සුද්දාගේ භාෂාවෙන් කියන්න ඕනේ this is a tree. සුද්දාගේ භාෂා this is a tree. සුද්දාගේ භාෂාවෙන් කතා කරනකන් සුද්දාට ඔක තේරෙයිද? ඊරව සුද්දාට කියනවා මෙන්න පොරව. මෙන්න මේ විදිහට කපාපන්. සුද්දා දක්ෂ නම් කපා ගන්න බැරිද ඒක? සිංහලෙක් කියනවා. සිංහලයාට කියනවා මෙන්න විස ගහ, මේකෙන් කකා තමයි පරම්පරා ගාන මැරුණේ. මෙන්න පොරව හදාගන්න විදිය. මෙන්න මේ ක්‍රමයට පොරව හදාපන්. මේ විදිහට මුවාත් දීපන් පොරව තලේ. මේ විදිහට මිට ගහපන්. මේ විදිහට අත දිගරලා දීපන් ගහට. හරියට තේරුණොත් සිංහලයක් කළොත් වදින්නේ දිගයි. ආන්නේ වගේ ධර්මයේ කීම. මේක පාලියෙන් නෙමෙයි කියන්නේ, තේරෙන භාෂාවෙන් කියන්නේ. තේරෙන භාෂාවෙන් නොකියන තාක් ඒක මන්ත්‍රයක් විතරයි. මන්ත්‍රයක් වෙන තාක් නිවන් මඟ වැසී ඇත්තේය. සුගතිය වැසී ඇත්තේය. සත්‍යය වැසී ඇත්තේය. මුලාවට පණ ඇත්තේය. වංචාවට පණ ඇත්තේය. ආන් එකයි මේ ලෝක ස්වභාවය. ඉතින් ඒ නිසා මේ ධර්මය අපි සරල විදියට සත්‍යදී කියා දුන්නා. රැවටිලි නෑ මේකේ, වංචා නෑ මේකේ, බොරු නෑ. එතකොට මේ සත්‍ය වූ ධර්මය යම් කිසි කෙනෙක් අහලා හඳුනගන්න ඕනේ කාවද? තමාව. තමන්ට පිහිට ඕනේ කියලා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ පිහිට ලැබෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. තේරුම් ගරගෙන අපි කිව්ව මෙයා ප්‍රඥාවන්තයෙක් වුණා කියලා. ප්‍රඥාවන්තෙක් වෙච්ච ගමන් ඒ ප්‍රඥාවට අනුව කල්පනා කරන්න පුළුවන් නම් මොකක්ද යාට පිටන්නේ? එයා සත්පුරුෂයෙක් වෙනවා. එයා කෙලෙහි ගුණ දන්නා කෙනෙක් වෙනවා. කෙලෙහි ගුණ දකිනා කෙනෙක් වෙනවා. එයා ලිඳෙන් වතුර බිබී මුහුදට ආවඩන්නේ. ඒ කෙලෙහි ගුණ දන්න කෙනෙක් වෙනවා. කෙලෙහි ගුණ දකිනා කෙනෙක් වෙනවා. කෙලෙහි ගුණ සීකරන කෙනෙක් වෙනවා. ටික ටික යා තුල ප්‍රඥාවෙන් කුසල් හඳුනා ගන්නවා, අකුසල් හඳුනා ගන්නවා. සමහර විට මේ ජීවිතේ ඔබ ඉවසීමෙන් බුද්ධිමත්ව निराකූලව ආර්ය ශ්‍රාංගික මාර්ගයේ හරවිදිට ගියොත් බුදුරජාණන් වහන්සේ වදාලා සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේන යසස්සිනා. සීලයත් සමාධියත් ප්‍රඥාවත් අනුත්තර වූ විමුක්තියත්. ඔන්න මතක තියාගන්න. හතරක් කියනවා මෙතන. මොකද්ද? සීලයත් සමාධියත් ප්‍රඥාවත් අනුත්තර වූ විමුක්තියත්. අනුබුද්ධා ඉමේ ධම්මා. මේ ධර්මයෝ අවබෝධ කළා. කවුද? ගෝතමේන යසස්සිනා. දෙව් මිනිසුන් අතර විසිර ගිය කිතු ගොස් ඇති ගෞතමයන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේම පරිනිබ්බාන සූත්‍රයේදී වදාළ ගාථාවක් ඔය. එතකොට බලන්න,
හරි විදියට සීලයත් සමාධියත් ප්‍රඥාවත් වැඩුවොත් මොකද වෙන්නේ? ඊළඟ එක හම්බ වෙනවා. මොකද්ද? විමුක්තිය. එතකොට මේ ධර්මයේ තියෙන සීල සමාධි ප්‍රඥා විමුක්ති. එහෙම නැතුව ප්‍රඥා සීල සමාධි නොවේ. මේක ප්‍රඥා සීල සමාධි කරගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැරදි ලෙස ගත්තා වෙනවා. වැරදි ලෙස ගත්ත කෙනෙකුට සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියන කිසි ඵලයක් ලැබෙන්නේ නැහැ. හරි ලෙස ගන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා. අපි පැහැදිලිව පරිවර්තනය කළා තියෙනවා. ඒ නිසා මේ වෙසක් දවසේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච සුන්දර දවස කියන්න කවුරු? ලුම්බිනි සල්වනේ මේ වෙසක් පොහෝ දිනේ පියුම් පිට වඩිමිනේ බුදු පුතා ඉපදුනේ ගයාවේ ගන්තෙරේ උතුම් වජිරාසනේ බෝසතුන් බුදුනේ මේ වෙසක් පොහෝ දිනේ හැමගේ දුක දුරුනේ අමාසුව සැලසුනේ පිරිනිවි සැතපුනේ මේ වෙසක් පොහෝ දිනේ නලල බිම තබ තබා මං සදා වඳින්නම් සාදු හඬ නග නගා බුදු ගුණම කියන්නම් ජීවිතය මම පුදා බුදු සරණ ලබන්නම් මමත් මේ බුදු සසුනේ අමනිවන ලබන්නම් මමත් මේ බුදු සසුනේ අමනිවන ලබන්නම් මමත් මේ බුදු සසුනේ අමනිවන ලබන්නම් සා